ආයිබෝන් මගේ යාළු සීලු දෙනාටම අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා මේ DMO 565 කියන මේ STR එක ගොඩක් අය දන්නේ මේක වයර් පහේ මොඩියුල් එක ගුවම මේ වයර් පහේ මොඩියුල් එක කොහොමද LED TV බෝඩ් එකට සම්බන්ධ කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්න හිතුණා. ඉතින් මේක ඇවිල්ලා අමාස් 32 LED TV බෝඩ් එක. එතකොට මේකේ මෙන්න මෙතනින් අපි AC ඉන් කරනවා. AC ඉන් කරාට පස්සේ මෙන්න මේ ලයින් ට්‍රාන්ස්ෆෝමරේ හරහා මෙන්න මේ ඩයෝඩ් හතරෙන් DC වෙලා මෙන්න මේ මේන් ප්‍රධාන කන්ඩෙන්සරේට යනවා. නැත්නම් ස්මූතින් කන්ඩෙන්සරේට වෝල්ටේජ් එක යනවා. එතකොට මේ ස්මූතින් කන්ඩෙන්සරේ තියෙන ESR එක වැඩි කරලා මෙයා හදා ගන්නවා වෝල්ටේජ් 300ක්. DC වෝල්ට් 300ක් හදා ගන්නවා. එතකොට මේක මෙන්න මේ ධන පින් එක යනවා චොපර එකේ චොපර එකට කෙලින්ම සම්බන්ධ වෙනවා. ධන පින් එක චොපර එකට කෙලින්ම සම්බන්ධ වෙනවා. එතකොට මේකේ ඍණ පින් එක යනවා FET එකේ සෝස් එකට. FET එකේ සෝස් එකට. ඔයාලට FET එකේ FET එකේ සෝස් ගේට් ඩ්‍රේන් එක බලා ගන්න පුළුවන්. නම්බර් එක Google එකේ ගැහුවා නම් ඔයාලට පෙන්නාවි මේකේ තියෙන ඩීටේල්ස් ටික. ඊට පස්සේ FET එකේ ඩ්‍රේන් එක චොපර් එකේ මෙන්න මේ ඩ්‍රේන් පින් එක චොපර් එකේ චොපර් එකට සම්බන්ධ වෙනවා ඍණ විදිහට. එතකොට FET එකේ ඩ්‍රේන් පින් එක තමයි චොපර් එකේ ඍණ එක වෙන්නේ. ඊට පස්සේ ඔසිලේටර් IC එකෙන් FET එකේ ගේට් එකට සිග්නල් එකක් නැත්නම් පල්ස් එකක් හදනවා. ඒ පල්ස් එක අනුව තප්පරයකට ලක්ෂ වාරයක් ස්විච් වෙනවා. ඒ කියන්නේ වයර් එක අපි හිතමු උදාහරණයක් විදිහට වයර් එකක් ගත්තොත් සප්ලයි එකට ගාවනවා අතාරිනවා. මේ ස්විච් වෙන්නේ ඍණ සප්ලයි එක. දැන් මොකද ධන සප්ලයි එකට ඔපර එකට අපි කෙලින්ම සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතකොට මේ ස්විච් වෙන්නේ ඍණ සප්ලයි එක. එතකොට මේක තප්පරයකට ලක්ෂ වාරයක් ස්විච් වෙනවා. ඉතා වේගෙන් ස්විච් වෙනවා. එතකොට FET එකේ ගේට් පල්ස් එක IC එකෙන් එන විදිහට FET එකට ගේට් පල්ස් එක IC එකෙන් එන විදිහට තමයි චොපර් එකේ සෙකන්ඩරි පැත්තේ වෝල්ටේජ් හදන්නේ. එතකොට මේක ලක්ෂ වාරයක් සිද්ධ වෙනවා. IC ඔසිලේටර් IC එකෙන් FET එකේ ගේට් පල්ස් එක එන විදිහට මේක ලක්ෂ වාරයක් තප්පරයකට ලක්ෂ වාරයක් ගාවනවා අතාරිනවා. එතකොට මේ කොයිල් එකට කරන්ට් එක පිරීලා මේකේ කරන්ට් එක ඕෆ් වෙච්ච ගමන්ම මේ කොයිල් එක ලක්ෂණය තමයි මේකේ හදනවා බැක්වර්ඩ් ඉලෙක්ට්‍රෝ මැග්නට් ෆෝස් කියලා එකක්. මේකේ කරන්ට් එක ඕෆ් වෙන ටිකට මේකේ හදනවා බැක්වර්ඩ් ඉලෙක්ට්‍රෝ මැග්නට් ෆෝස් කියලා එකක්. අන්න ඒක හදන නිසා මේකේ ඇතුලේ සෙකන්ඩරි කොයිල් එකෙන් ජෙනරේට් වෙනවා 9 වෝල්ට් 12 වෝල්ට් අපි අවුට්පුට් වලට ගන්න 5 වෝල්ට් වගේ වෝල්ටේජ් ජෙනරේට් වෙන්නේ අන්නේ මේ හදන මේ FET එකේ ගේට් පාස් එක ඕෆ් වෙච්ච ගමන් හදන බැක්වර්ඩ් ඉලෙක්ට්‍රෝමැග්නට් ෆෝස් එක නිසා තමයි මේ පැත්තේ වෝල්ටේජ් හැදෙන්නේ. හරි, ඔයාලට ඉස්සෙල්ලා ටික පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට මේ ඔක්ටකප්ලර් එක තියෙනවා නේද, පේනවා. මේ ඔක්ටකප්ලර් එකකින් වෙන්නේ මෙතනින් අවුට් වෙන 12 වෝල්ට් ලයින් එකෙන් සිග්නල් එකක් ගන්නවා මේ TL431. මෙන්න මේ මෙතන තියෙනවා TL431, ඔයාලට පේනවා මේ චිප් එක. මෙන්න මේ 12 වෝල්ට් එකෙන් සිග්නල් එකක් ගන්නවා මේ TL431 එක හරහා මේ ඔක්ටකප්ලර් IC එකට. ඒක අරගත්තම අපි හිතමු මේ පැත්තේ 12 වෝල්ට් එකට, මේ පැත්තේ 12 වෝල්ට් එකට අපි ලෝඩ් කරා කියලා බල්බය 12 වෝල්ට් එකට බල්බය ලෝඩ් කරාම ඒක වෝල්ටේජ් එක බහිනවා පීතම 11.5කට. එතකොට ඔප්ටකප්ලර් එකේ තියෙන මේක ඇතුලේ තියෙන LED එකේ එළිය අඩු වෙනවා. එතකොට ඔප්ටකප්ලර් එක අනිත් පැත්තේ තියෙන ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකෙන් බේස් එක ආලෝකයේ කලෙක්ටර් එමීටර් එකෙන් සිග්නල් එකක් එනවා ඔසිලේටර් IC එකට. සිග්නල් එකක් එනවා කොහකට දෙන්නේ? ඔසිලේටර් IC එකට. ඒ කියන්නේ එතකොට හදනවා පල්ස් විත් මොඩියුලේෂන් එකක්. ඒකට සිග්නල් එකට අපි කියන්නේ පල්ස් විත් මොඩියුලේෂන් එක කියලා. ඒක නිසා අරේ හැදෙන හර්ට්ස් ගාන තව පොඩ්ඩක් වැඩි කරනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරේ ලක්ෂයක් හර්ට්ස් ලක්ෂයක් හදනවා කියලා. ඒ ලක්ෂය පොඩ්ඩක් වැඩි කරනවා 1:10, 1:20,
වෙනකම් පල්ස් විත් එක වැඩි කරනවා ඊට පස්සේ අර 11.5ට අඩු වෙච්ච 12 වෝල්ට් එක අර පැත්තෙන් වැඩි ඔසිලේට් වෙන නිසා ගානට නැවතත් 12 වෝල්ට් වලට පත් වෙනවා ඉතින් ඕක තමයි ඔප්ට මේ මේ ටීවී එක LED ටීවී වල සහ ඔප්ට කප්ලර් එකේ ක්‍රියාකාරීත්වය හරි දැන් ඔයාලට පොඩි අවබෝධයක් ඉන්න නැති මේකේ පවර් සප්ලයි කොටස වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට අවබෝධයක් ඉන්න නැති අපි දැන් බලමු මේ DMO 565 පවර් මොඩියුලේ කොහොමද මේකට සම්බන්ධ කරන්නේ කියලා එතකොට මේක ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේකේ ඔසිලේටර් IC සම්පූර්ණයෙන් කුඩු වෙලා තිබුණේ ඒකම ඉස්සෙල්ලාම පවර් මොඩියුල එක තියන්න කලින් අපි මේ රෙක්ටිෆයර් 4 ෂෝට්ද කියලා ඉස්සෙල්ලාම චෙක් කරගන්න ෆියුස් එක පිච්චිලා තිබුණොත් ඔයාලා මේ මම කරලා තිනවා වගේ ඉතින් මේකට එකපාරට ෆියුස් එකක් දාලා ඔන් කරන්න යන්න එපා මේකට බල්බය ලෝඩ් කරගන්න මම මෙතන මේ ෆියුස් එක අයින් කරලා තියෙන්නේ මේ තියෙන මේ ෆියුස් එක මේකේ තිබුණ ෆියුස් එක මේක අයින් කරලා මම මෙතනට වොට් 100 බල්බයක් ලෝඩ් කරගත්තා ඉතින් ෆියුස් එකේ පින් දෙකට ඊට පස්සේ ඔයාලා ගහලා බලන්න ෆියුස් එක පිච්චිලා තියෙන ටීවී එකක් ආවොත් එහෙම ඉස්සෙල්ලාම ෆියුස් එක ගලවලා දාලා බල්බය ලෝඩ් කරලා බලන්න බල්බ් එක පත්තු වෙලා තිබුණොත් ඒ කියන්නේ පවර් සප්ලයි එකේ ෂෝට් එකක් තියෙනවා එතකොට ඔයාලා ඉස්සෙල්ලාම මේ රෙක්ටිෆයර් ටික චෙක් කරලා බලන්න ආයි ඊළඟට මේ වගේ මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මේ වගේ සෙරමික් කැපැසිටර් තියෙනවා මෙව්වා ෂෝට් වුණාම ෆියුස් එක පිච්චෙන්න මල් පිච්චෙනවා ඒවත් චෙක් කරලා බලන්න සමා වෙන්න ඊට පස්සේ මුලින්ම පවර් මොඩියුල එක තියන්න කලින් මේක වැඩ කරන ඔසිලේටර් IC එකයි මේකේ මේ FET එකයි දෙකම අයින් කරන්න මේ දෙකම මුලින්ම ගලවලා දාන්න STR එකක් තිබුණොත් STR එක අයින් කරලා දාන්න අයින් කරන්න ඊට පස්සේ ඔයාලට පේනවා මේ මේක ඇවිල්ලා DMO 565R කියන පවර් සප්ලයි එක මේක එනවා DMO 765 එනවා 465 එනවා ඒ වර්ග වලින් තියනවා ගන්න මං අරන් තියෙන්නේ 565 මේ තුනේම කනෙක්ෂන් එකයි එතකොට මේක සම්බන්ධ වෙන්නේ මොවලට කෙටියෙන් කියලා දෙන්න මේකේ කොළපාට වයර් එක මේ කොළපාට වයර් එක සම්බන්ධ වෙනවා ස්මූතින් කන්ඩෙන්සර් එකේ ප්‍රධාන කන්ඩෙන්සර් එහෙම නැත්නම් 300 හදන කන්ඩෙන්සර් ධන එකට කොළපාට වයර් එක සම්බන්ධ වෙනවා ධන එකට එතකොට මේකේ මේ කළු පාට වයර් එක සම්බන්ධ වෙනවා ස්මූතින් කන්ඩෙන්සර් එකේ රින එකට කොළයක ධන එකට කළු එක රින එකට ඊට පස්සේ මේ අපි සාමාන්‍ය මේ මොඩියුල් ඇත්තියද්දි ඔයාලා පුළුවන් නම් මෙතන එන ඔප්ට කප්ලර් එක අලුතෙන්ම දාන්න බලන්න පුළුවන් නම් TL එකත් TL431 එකත් අලුතෙන් දාන්න ඒක ගොඩක් හොඳයි ඉතින් මම මේ කප්ලර් එකක් දාලා තිනවා එතකොට මේකේ මේ සුදු පාට වයර් එක ඔප්ට කප්ලර් එකේ 4 වෙනි පින් එකට 4 වෙනි පින් එකට පාස් කරන්න මතකතු ඒක පාස් කරද්දී ඔප්ට කප්ලර් එකේ 4 වෙනි පින් එක බෝඩ් එකට පාස් කරන්න එපා ඒක උස්සලා තියලා ඒ පින් එකට තමයි සුදු පාට වයර් එක පාස් කරන්නේ බෝඩ් එකට තිවිදි පාස් කරන්න එපා ඒක උස්සලා තියලා මේක පාස් කරන්න ඊට පස්සේ මේ කහ පාට වයර් එක මේ කහ පාට වයර් එක තමයි FET එකට සම්බන්ධ වෙන්නේ ඩ්‍රේන් එකට මේ FET එකේ ඩ්‍රේන් එක මේකට තමයි කහ පාට වයර් එක සම්බන්ධ වෙන්නේ එතකොට රතු පාට එක සම්බන්ධ වෙන්නේ මෙතන එනවා 12 වෝල්ට් එක මෙන්න මේ කනෙතරෙන් STR එක වැඩ කරන වෝල්ටේජ් එක මේ STR එක වැඩ කරන වෝල්ටේජ් එක තමයි මෙතනින් ගන්නෙ රතු පාට වයර් එකෙන් මේක ඇස්සේ තියෙන FET එකයි IC එකයි STR එක ඇතුලේ තියෙන FET එකකුයි IC එකකුයි එකතු කරලා තමයි වෝල්ටේජ් එක හදලා තියෙන්නේ එතකොට මේ IC එක වැඩ කරන වෝල්ටේජ් එක තමයි මෙතනින් 12 වෝල්ට් එකක් ගන්න මෙතන STR එකට ඉතින් ওই TV වල STR එක ගොඩක් වෙලාවට නෝපාව වුණොත් එහෙම
एसटीआर के ඇතුලේ වැඩ ICK වැඩ කරන්න වර්කින් වෝල්ටේජ් එක තියනවද බලන්න. නැත්නම් ඔයා කොච්චර එසටිආර් දැම්මත් වැඩක් නැහැ. එසටිආර් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වයර් පහේ මොඩියුලේ මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකෙත් ලොකු දෙයක් නැහැ ඔයාලට. දැන් අපි ඔන්න මේක ප්ලග් කරලා බලමු. මේක කොහොමද වැඩ කරනවද කියලා ප්ලග් කරලා බලමු. අන්න බල්බ් එක පේනවද? බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට LED එක පත්තු වෙනවා. ඒ කියන්නේ බෝඩ් එක වැඩ කරනවා. ඉතින් මේ ක්‍රමයේ තමයි DMO 508 පවර් මොඩියුල් එක මේකට තියන්නේ සහ ඕනම LED PV එකට තියෙන ක්‍රමයේ තමයි මේක. හරි. මේකත් මම TV එකට සම්බන්ධ කරලා ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්නම් බලන්න. ඔව් මම දැන් TV එකට බෝඩ් එක සවි කරගත්තා. මම තාම පවර් මොඩියුලේ මේකට ෆිට කරේ නැහැ. බෝඩ් එක හයි කළා. අපි බලමු TV එකේ වැඩ කරනවද කොහොමද කියලා. ඉතින් ඉස්සරහ මම ප්ලග් කරගන්නම්. රට පේන කොළපාට ලයිට් එක පත්තු වෙලා අතු පාට වෙනවා. ඊට පස්සේ ස්විච් එකෙන් ඔන් කරගමු. කොළ පාට වුණා. අබාස් කියලා. නේද? TV එක මොඩියුලේ තියපු TV එක දැන් වැඩ කරනවා. මේ පුස්සු වගේ තියෙන මේක ඉස්සර ස්ටිකරේ තියෙනවා තාම මේක ගලවලා නැහැ. ඒක හැමම තියෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි මේ පවර් මොඩියුලේ තියන්නේ ඔය විදියට. මතකද ඔයාලා TV එක හයි කරද්දි පවර් මොඩියුලේට පොඩි හීට් සින්ක් කෑල්ල අමුණන්න. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරි එහෙනම් මේකටත් මට ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් අපි ආයෙත් තවත් මේ වැනි වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයගලන්ට ජය. තෙරුවන් සරණයි.